විශේෂයක්න හැමදාමිද තියෙන පක්ෂණයක රැස්ීම තිබුණේ රජපක්ෂ නඩුවෙන් පේන්නේ කෙලින්ම බයවෙලා හෙනවාගෙන හැමදාම නඩු දාන්නේ පරාජ පිළි අරන්තිනේ මොකද මේ සාකච්ඡාව සාකච්ඡාව ඉදිරි ජනාධිපතිවරණය තාම සංවිධානාත්මකව දියත් කරලා ඒ වෙනුවෙන් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය කරන සැලසුම සාකච්ඡා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ රාජිත සේනාරත්න ඇමතුමා NGO කාර්යයන් හරහා දාලා තියෙන නඩුවේ නීතිමය තත්ත්වය අපේ නීතිඥයන් ඇවිත් පක්ෂ නායකයන්ට පැහැදිලි කිරීමක් කරා. නීතිඥයන් පෙන්වුවේ මෙම නඩුවට කිසිම නීතිමය පදනමක් නැහැ. කරුණු යටපත් කිරීමෙන් සහ කරුණු වරදවා වටහා ගැනීමෙන් පැවරු නඩුවක්. මේ නඩුව අධිකරණයේ විසික් කරන බවට අපේ නීතිඥයන් විශ්වාසය පළ කරා. එතකොට මේ කිව්වා එනකොට කියන්න කියලා. අපිට විරුද්ධව දාන විවිධ නඩු ගැන මේ නඩුවෙන් ඉවර වෙන්නේ නැහැ. තවත් නඩු දාන. මේගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ අපිව ආරවුලක තියාගන්න. ඒක තමයි දේශපාලන වශයෙන් අපි තේරුම් ගත්තේ. මොකද මේවායේ ඇත්ත පදනමක්වත් මේවට නෛතික වශයෙන් කිසිම හේතු යුක්තියක්වත් නැහැ. මේවා නිකම්ම මේ අර අපිව ආරවුලේ තියන්න දාන නඩු. නඩුව ඉවර වෙනකන් ඉතින් පොඩි තම තනම පොඩි පොඩි කැළඹීම් තියේ. සාමාන්‍යෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හැම වෙලේම ඔය නඩු දාලේව නිදොස් කර නිදහස් වෙනවා. ඉතින් අපිට පේනවා දැන් ඔය දිත්තපුර ඇසුභාවය ඒ සම්බන්ධයෙන් අපේ නීතිඥ මහත්තුරු ඒවා හරියාකාරව එතුමාගේ දිත්තපුර ඇසුභාවය ඉවත් කරගෙන තියෙනවා. අපේ නීතිඥ මහත්තුරු ඒ වෙනුවෙන් සියලු කටයුතු සාර්ථකව කරගෙන යනවා. මේ ඔක්කොම ගෝඨාභය මහත්තයාට බයට කරන දේවල්. ඇසුභාවය අයින් කරගෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. නෑ කිසි ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුව බය වෙලා ඉන්න ඡන්දේ පරදීනින්ද නඩු පිට නඩු දානවා. ඒකේ පේනේ පරාජය. විශේෂ සාකච්ඡාවක් නෑ. සතියකට සැරයක් අපි පක්ෂ නායකයන්ගේ රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීම සමහරක් විතර සතියේට එකපාරක් එක සමහරක් විතර දෙපාරක් කරයි දැන් ඊගාව සති 6 ඇතුළත. ඒ සම්බන්ධව වර්තමාන දේශපාලන තත්ත්වය සහ අතිවර ක්‍රියාකාරීත්වය සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. ඒ අතන නීති මේ පදනමක් නැත්නම් අතුරුදාන නියෝගයක් ගන්න බෑනේ දෙයියනේ. ඒත් බංගකොලොත් දේශපාලනයේ යම් යම් අධිරන් හැටියට අපි දකිනවා. ඒ ඇයට ඒ ඇයගේ බංගකොල දේශපාලන බංගකොලොත් භාවය ආරම්භ කරපු දවසේ ඉඳන් අපි දැක්කා කියලා. නෑ ඒක තමයි ඒක යම් යම් ප්‍රශ්න තියෙනවානේ දේශපාලන කණ්ඩායම් දෙකක් එක්කාසු වෙන උනට එකම මතවාදයක් ගන්න එකම දර්ශනයක් තිබෙන එකම වැඩපිළිවෙලක් තියෙන SWRD බණ්ඩාරනායක මහතා සංගවේද ගුරුගේ කම්කරු කියන පංචමහා බලවේගයත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රට ඒකරාශී කරලා ඒකී රාජ්‍යයක් බවට පරිවර්තනය කරමින් රටේ ජාතික සම්පත් ජාතියේ දරුවන්ට හිමී කියන සංකල්පයත් ලෝකයේ ඉදිරියේ දන නොගහා මේ රටේ පුංචි කොච්චර රට පුංචිද ආර්ථිකය පුංචිද වුවත් එක මට්ටමේ ඉඳන් සාකච්ඡා කළ යුතුයි කියන මතවාදයේ ඉන්න දෙගොල්ලක් අතරේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. කට්ටිය එකට සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳගන්න බැහැ. අයියෝ බලා ගන්න පුළුවන් වැඩේ නොවැම්බර් 13 ගෝඨාභය මහත්තයා රටේ ජනාධිපති වෙනවා. අභ්‍යන්තරික විකල්ප නායකයෙකු සූදානම්ක් තියෙනවද? මේක සම්පූර්ණ බොරුවක් මං කියවනේ බොරුවක්. ඒව එක්සත් ජාතික පක්ෂයේ ගොවේස්ණියාගේ මංගලකේ. අපි ඔක්කොම ඉන්නේ රටේනේ. අපි බලමු ඉතින් මේ රටේ අධිකරණය පිළිබඳ අපි විශ්වාසය තබලා බලාගෙන ඉන්නවා.